ඊය තිබ්බ සාමකාමී විරෝධතාවයට පොලිසිය බාධා කළා විශේෂයෙන් සහකාර පොලිස් අධිකාරී නලින් දිරුක් සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් ඩයිස් කියන දාරින් අපිට බාධා කළා පැය 6කට කලින් දැනුම් දීමක් කළේ නැහැ කියලා. අපි ඒ වෙලාවේ පෙන්නුවා අපි OIC ට ලිඛිතව පැය 6කට කලින් ඊමේල් මගින් සහ WhatsApp මගින් දැනුම් දීලා තියෙනවා කියලා. හැබැයි දැනුම් දීලා නැහැ කියලා වුන් අපේ ගමන නවත්තලා අපිට අයුතු අවහිරයක් කළා. ඒ සම්බන්ධයෙන් අපි කොටුව පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් දාන දැන් ආවා. කොටුව පොලිස් ස්ථානයේ සාමාන්‍ය විවිධ පැමිණිලි අංශයෙන් කිව්වා ගිහිල්ලා OIC ව හම්බෙන්න කියලා. ඒ අනුව අපි OIC ව හම්බෙන්න ගියා. OIC ව හම්බෙන්න ගියාම OIC කිව්වා මේ පැමිණිල්ල බාර ගන්න බෑ කියලා. අපි හෙව්වා ඇයි පැමිණිල්ල බාර ගන්න බැරි කියලා. ඊට පස්සේ කිව්වා පැමිණිල්ල බාර ගන්න බැරි අපි පැමිණිල්ල කරන්නේ මේ පොලිසියට විරුද්ධව කියලා. අපි කිව්වා අපි මේ පොලිසියට විරුද්ධව නෙමෙයි මේ පැමිණිල්ල කරන්නේ. අපි පැමිණිල්ල කරන්නේ සහකාර පොලිස් අධිකාරියට සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිය ඇතුළු පිරිසකට විරුද්ධවයි මේ අයුතු අවහිරය සම්බන්ධයෙන් පැමිණිල්ල කරන්න කියලා. ඒ අවස්ථාවේදී OIC කිව්වා සහකාර පොලිස් අධිකාරීවරයා මේ පොලිසියේ ඉන්න නිලධාරියෙක් ඒකෙහිඳ පැමිණිල්ල බාර ගන්න බෑ කියලා. අපි කිව්වා සහකාර පොලිස් අධිකාරී කොහොමද මේ පොලිසියේ ඉන්නේ මේකේ ස්ථානාධිපති ප්‍රධානියා. ඉතින් අපි අපිට ඒ පැමිණිල්ල බාර ගන්න බැරි පැමිණිල්ල බාර නොගන්න ඒ කියන්නේ පැමිණිල්ල බාර ගන්න බෑ කියන්න බෑ. ඔහු කිව්වා ගිහින් පොලිස් මූලස්ථානේ දාන්න කියලා. අපි කිව්වා අපි මෙහෙ පැමිණිල්ල දාලා යන්නම් කියලා. ඔහු කිව්වා පැමිණිල්ල බාර ගන්න බෑ කියලා. ඒ අවස්ථාවේදී මම නැවත වතාවක් ඇහුවා ඔබතුමාට පැමිණිල්ල බාර ගන්න තු ඉන්න පුළුවන්ද කියලා. ඒ අවස්ථාවේදී OIC නැකිට්ටා මේ නීතිඥ මහත්තයා තියෙන OIC නැකිట్లా මේ තමුසේ ෆෝන් එක රෙකෝඩ් කරනවා නේද කියලා. ෆෝන් එක මගේ අතේ තිබ්බේ ෆෝන් එක අරන් අතුලට එන්න බෑ කියලා OIC ගේ දොර වැහුවා. OIC ගේ දොර වහලා මේකේ මම රෙකෝඩ් කළා. මොකද පොලිසිය ඔය OIC ලාගේ හැටි ඔය SP ලාගේ හැටි දන්නවා අපි. ඒකෙන් අපි රෙකෝඩ් කරා. මේ වෙනකොටත් මීඩියා වලට යවලා තියෙනවා රෙකෝඩින් එක. OIC පැමිණිල්ල බාර ගන්න බෑ කියලා තර්ජනය කළා. මේක තියෙනවා නම් අයින් කරන්න ෆෝන් එක දෙන්න කියලා. මම ජනමාධ්‍යවේදී මම මොකටද පොලිසියට පැමිණිල්ල දාන්න මම ෆෝන් එක දෙන්න කියලා. ඉන් පස්සේ දොර වහලා මගේ අත මිරිකු OIC අත මිරි කළා. ෆෝන් එක උදුරන්න හැදුවා මම දුන්නේ නෑ. ඉන් අනතුරු මාව එළියට දාලා දොර වහගත්තා මේ නීතිඥ මහත්මයා තුරට අරගෙන. පොලිසිය කොහොමද මේ පැමිණිල්ල දාන්න අපම පැමිණිල්ල බාර ගන්න තු වෙන්නේ? මේ පොලිස්තුවේ බල ප්‍රදේශයේ වෙච්ච අපරාධයක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් දාන පොලිසියට එනවා. පොලිසිය අපේ මූලික අයිතිවාසිකම් භාෂණයේ ප්‍රකාශනයේ නිදහස අහිමි කරනවා විතරක් නෙමෙයි, දැන් බලන්න පොලිසිය කරන වැඩේ පැමිණිල්ලක් දාන්න අපම පැමිණිල්ල බාර ගන්නෑ. ශ්‍රී ලංකා පොලිසිය මෙහෙමනම් සාමාන්‍ය මිනිහෙක් අපුවම කොහොමද? අපි දැක්ක අපි ඇතුළේ ඉඳි සැකකාරයෝ දෙන්නේ පැනලා ගියා. එක්කෙනෙක් ගෙනාවට පස්සේ OIC මෙතෙන්දි පයින් ගැහුවා සැකකාරයාට. OIC පයින් ගැහුවා මෙතෙන්දි. අපි S2 දැක්කා. ඉතින් පොලිසිය එහෙමනම් හැසිරෙන්නේ දැන් අපි ජනමාධ්‍යවේදීන් වෙලා පොලිසිය එහෙමනම් අපි සමාජ ක්‍රියාකාරකයන් වෙලා පොලිසිය අපිට එහෙම සැලකනවා පැමිණිල්ල බාර ගන්න නැත්නම් OIC කාමරේ දොර වහලා බලෙන් ෆෝන් උදුරනවා නම් කොහොමද සාමාන්‍ය මිනිහෙක් පොලිසියෙන් සාධාරණයක් බලාපොරොත්තු වෙන්නේ? මිනිස්සුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන විතරක් නෙමෙයි පොලිසිය තියෙන නීති රීති ඔක්කොම කඩලා ආණ්ඩුවට ඕන විදිහට තමන්ගේ පාලනය කරගෙන යනවා. දැන් ඊයේ කරපු එක චෝදනාවක් තමයි අපි මෙම විරෝධතාවයේ සම්බන්ධයෙන් පැය 6කට කලින් පොලිස් ආඥා පනත ප්‍රකාශව පොලිසිය දැනුවත් කිරීමක් කරලා නැහැ කියන එක. හැබැයි ඒ සම්බන්ධයෙන් අපි කලින් දවසේ රාත්‍රියේ ඊමේල් මාර්ගයෙන් සහ WhatsApp මාර්ගයෙන් පොලිස් ස්ථානාධිපතිවරයා පොලිස් ප්‍රතිවරයා සහ අවශ්‍ය සියලුම කටයුතු පාර්ශ්වයන් දැනුවත් කරන්න කටයුතු කරලා තිබුණා. ඒ වගේම තමයි ඊයේ දිනේදී අපිට දැනගන්න ලැබුණා කොටුව පොලිසියෙන්ම කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඇප්ලිකේෂන් එකක් ඉදිරිපත් කළා. මෙම නීතිඥයන් සහ වෘත්තිකයින් විසින් සිදු කරන ලද සිදු කිරීමට නියමිත විරෝධතාවයේ වළක්වමින් තහනම් නියෝගයක් ගන්න. හැබැයි ඒ අවස්ථාවේ මහේස්ත්‍රාත්තුමා පැහැදිලි ප්‍රකාශයක් කරලා තිබුණා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දීලා තියෙන අයිතිවාසිකම් ඛණ්ඩනය වෙන ආකාරයෙන් නියෝග දෙන්න මේ අධිකරණය බැඳිලා නැහැ කියලා. එහෙම කියලා එම නියෝගය අරගෙන මෙතන ගෝල් ෆේස් එකට ඇවිල්ලා අපිට කියනවා මේ අවස්ථාවේ අපි පය හැයකට කලින් දැනුවත් කිරීමක් කළලත් නැහැ, මේක නීති විරෝධී දැස්වීමක් කියලා. එහෙමනම් අපි අහන්න කැමති කොහොමද පය හැයකට කලින් අපි දැනුවත් කිරීමක් කරේ නැත්නම් ඔවුන් මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ගන්න ගියේ? නියෝගයක් ගන්න ගිහිල්ලා මහේස්ත්‍රාත්තුමා පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා මේ සාමකාමී සිදුවන අදහස් ප්‍රකාශ කිරීමේ අයිති වගේ මූලික අයිතිවාසිකම් ඛණ්ඩනය වෙන විදිහට නියෝග දෙන්න බෑ කියලා තියෙද්දි මෙතනට ඇවිල්ලා බැරියර් දාලා මිනිස්සුන්ව ප්‍රකෝප කරලා මේ අවස්ථාවේ වෙනම සිද්ධියක් ලෝකයට මම පාලා උත්සාහ දැරුවා මේක සාමකාමී යුතුතාවයක් නෙමෙයි කියන එක ලෝකයට පෙන්වන්න. හැබැයි මේ අවස්ථාවේ අපි කියන්න ඕනේ කිසිම විදිහකින් අපි අපේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වෙන ආකාරයක ක්‍රියාවලට අනුබල දීමක් කරන්නේ නැහැ. ඒක නිසා අපි අද මෙතනට පැමිණලා ඉන්නවා. තරුණ ජනමාධ්‍යවේදීන් සංගමයේ මූලිකත්වයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කරන මේ පොලිස් නිලධාරීන්ට විරුද්ධව ඊට පස්සේ අපි ඉදිරි වැඩ කටයුතු මේ සම්බන්ධයෙන් විදුලි නඩු මාර්ගයට යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි කියන්නේ පොලිසියට ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් ඔවුන් ඉන්න ජනතාවගේ ආරක්ෂාව වෙනවා. ඔවුන් ඉන්න පාලකයන්ගේ ආරක්ෂාව නෙවෙයි ජනතාවගේ ආරක්ෂාව සලසන්න. ඉතින් ඒ පොලිසිය ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වෙන ආකාරයෙන් කටයුතු කරනවා නම් අපි ඔවුන්ට කියනවා ඉදිරියේදී මේ සම්බන්ධයෙන් අධිකරණ කටයුතු වලදී තනි තනිව මේ සම්බන්ධයෙන් මුහුණ දෙන්නට බලාපොරොත්තු වෙන්න කියලා. ඔබතුමන්ලා පැමිණිල්ල කරන්නේ පොලිසියට
පුද්ගලින් හතර දිනක් අපි නම් කරලා ඉන්නවා විශේෂයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීතුමා ඊට පස්සේ සහකාර පොලිස් අධිකාරීතුමා ඇතුළු පිරිසක් මොකද ඔවුන් තමයි මේ නිවේදනයක් මාර්ගයෙන් අපිට මේ උද්ඝෝෂණ අවස්ථාවේදී ප්‍රකාශ කරේ මේක නීති විරෝධී රැස්වීමක් සහ ඔවුන් ඔහු තමයි නියෝග කරන්න ලැබුවේ මේ බැරිගේ යෝදා මාර්ගය හරස් කරන්න මොකද මේ පේමන්ට් එකේ තිබුණු විරෝධතාව පේමන්ට් එක සහ ගෝල් ෆේස් පිටි ආසන්නයේ තිබුණු විරෝධතාවයක් මහා මාර්ගයට ගේන්න කටයුතු දුවෙත් ඔවුන්ම තමයි ඉතින් ඔවුන්ට තමයි මේ පැමිණිලි ඉදිරිපත් කරා පදික වේදිකාව සාමකාමී උද්ඝෝෂණයක් ඒ වගේම නියමිත කාලයට කලින් දැනුවත් කිරීමක් කරලා ඕනෑම අවස්ථාවකදී මිනිසුන්ගේ භාෂණය සහ ප්‍රකාශනයේ අයිතිය තියෙනවා එම අවස්ථාවේ මේ අපි පාදේ ගමන් කරන කට්ටියට අවහිරයක් නොවන තාක්කල් එතන උද්ඝෝෂණයක් කරන්න අයිතියක් තියෙනවා Thank you.